අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රෝගීන් වැඩි වෙලා යලිත් රට වහන්න සිද්ධ වෙයි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි එන්නත් කරන කාඩ් පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක් සෞඛ්‍ය ඇමති කියයි බූස්ටර් එන්නත ලබා දීමට ගත් තීරණය සාධනීයයි කැනේඩියානු මහ කොමසාරිස් කියයි වසර දෙකකට පසු ස්විස්තරලන්තයේ සිට ගුවන් යානයක් මෙරටට ලොව ප්‍රථම මුඛමර්ධන කරලට මහා බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලබන පෙබරවාරි වන විට යුරෝපීය මරණ ලක්ෂ 5 ඉක්මවන බවට අනතුරු ඇඟවීම් මෙරට සමාජ දේශපාලන ආර්ථික විප්ලවයකට මග කියූ ඒටි ආර්යරත්නයන් 90 වන උපන්දිනය සමරයි අයවැයෙන් දුම් වැටියක මිල රුපියල් 5කින් ඉහළට අයහපත් කාලගුණයින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට දිස්ත්‍රික් 8කට නායාම් අනතුරු ඇඟවීම් තව දුරටත් අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි මහභාගයේ රියානතුර සිදු කළ 16 හැවිරිදි සිසුවා අද අධිකරණයට තෙල් නිෂ්පාදනය දෙසැම්බර් දක්වා වැඩි කරන්නේ නැහැ ඔපෙක් කියයි කොදෙව්වන් ශ්‍රී ලංකාවට පරාදයි අපට විශිෂ්ට ජයක් ප්‍රථම දේශීය පුවත් මෙරට පොදු ස්ථාන වලට එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බව අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පවසනවා මේ අතර යලිත රෝගීන් වැඩි වුණත් රට වසා දැමීමට සිදුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට පමණ පසු ස්විස්තරලන්තයේ සිට පළමු ගුවන් යානය අද පෙරවරුවේ මෙරටට පැමිණියා. ඒ ස්විස්තරලන්තයේ සූරිච් ගුවන්තොටුපළේ සිටයි. වසර දෙකකට පමණ පසු පැමිණි මෙම ගුවන් යානය මගින් 96 දෙනෙකු සිටි බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ. ඔවුන් සියලු දෙනා විදේශිකයින්. දිනෝ අද දිනේ විශේෂයෙන්ම ස්විස් ඉන්ටර්නැෂනල් එයාලයින් නැවත වතාවක් අද ගුවන් ගමන් ලංකාවට ආරම්භ කරා. අපි දන්නවා කෙටි කාලයක් තුළ අපි විශ්වාස කරනවා දිනෙන් දින ඒ එන සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙයි කියලා. මොකද ලංකාවේ තියෙන මේ තත්ත්වයත් එක්ක ඒ සෞඛ්‍ය ආරක්ෂාවත් එක්ක අද ලෝකෙම විශ්වාස කරනවා සංචාරය කරන්න සුදුසුම රටක් බවට ලංකාව. මේ අතර කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත් කරන සහතිකය අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව ඒ ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට අධ්‍යයනයක නිරත වන බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කිහිලි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඒ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකින් මහතා ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදී එසේම බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබා දීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත් එය ඉදිරියේදී අනිකුත් කණ්ඩායම්වලට ලබා දෙන්නේ නම් වඩා වැදගත් වන බවයි කැනේඩියානු මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියද එක්ව සිටියා කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 15ක් ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13806 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 592ක් ඊයේ වාර්තා වුණා. බැලූ බැල්මට සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වෙනකොට පුටුසුළු වැඩිවීමක් පේනවා. ඊට වඩා වැදගත් වෙන්නේ අඩුවීමක් නොවීමයි. මේ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට තවම කල් වැඩි වුණත් රෝගීන්ගේ වැඩිවීම සැහැල්ලුවෙන් සලකන්න අපිට කොහෙත්ම පුළුවන්කමක් නැහැ. අපි මේ මොහොතේ වැදගත්ම දේ වන්නේ මේ රෝගීන්ගේ වැඩිවීමට දායක වන්නේ අපගේ හැසිරීමයි. අපි පැහැදිලිවම පෙනෙනවා අවසාන විකල්පය බවට පත් වෙන. එහෙම නැත්නම් අවසාන ප්‍රතිකර්මයේ බවට පත් වෙන්නේ ප්‍රාදේශීය වශයෙන් හෝ ජාතික වශයෙන් හෝ රට වැසීම හැරෙන්න වෙන විකල්පයක් නැති තත්වයට පහුගිය කාලේ අපි අද්දුටුවා. මේක නැවත නැවතත් ඉදෙන බවට කටයුතු කිරීමෙන් වැළකින්න අපි සියලු දෙනාම එකට හිතාගත්තේ නැත්නම් මං හිතනවා බරපතල තත්වයක් නැවතත් උද්ගත වීම වළක්වන්න බෑ. නැවතත් අපිට රට ආපස්සට යෑමේ තර්ජනය ඒ ආකාරයෙන්ම තිබේ කියලා මට හිතෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 543385 ලෙසයි.
ලොව ප්‍රථම කොවිඩ් ප්‍රතිකාර කරල සඳහා මහා බ්‍රිතාන්‍යයේ අවසරය හිමිව තිබෙනවා. එමර්ක් මොල්නු පිරවීල් කරල සඳහායි. ලබන පෙබරවාරි වන විට යුරෝපය තුල කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. පෙබරවාරි වන විට අවම කොවිඩ් මරණ ලක්ෂ 5ක් යුරෝපයෙන් වාර්තා වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය ලෝකයේ කොවිඩ් මර්ධනයේ සඳහා නිපදවන ලද ප්‍රථම කරලට මහා බ්‍රිතාන්‍ය අවසර ලබා දී තිබෙනවා. මෙම කරල නිපදවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මර්ක් ආයතනයයි. මොල්ලු පිරවීර නම් මෙම කරල ප්‍රථම කොවිඩ් මර්ධන මුඛ ඖෂධයයි. මෙම කරල ඉතා පහසුවෙන් ලබාගත හැකි වීම, මිල අඩුවීම, ගබඩා කිරීමේ පහසුව ආදී සාධක නිසා ලොව කොවිඩ් පාලනයට ඉතා අපූර්ව අවස්ථාවක් උදා වී තිබෙනවා. විශේෂයෙන් අඩු ආදායම් ලාභී රටවලට මෙම කරල අනාගතයේ විශාල සහනයක් වනු ඇත. මෙම මොල්නුපිරවීල් කරල සඳහා පුළුල් අනුමැතියක් ලැබුණු විගස ලෝ පුරා නිෂ්පාදනය බෙදාහැරීම මර්ක් ආයතනය සූදානමින් සිටින බවයි සමාගම පවසන්නේ. පෙබරවාරි මාසයේ වන විට යුරෝපය තුල කොවිඩ් මරණ ලක්ෂ 5ක් සිදුවේ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. කොවිඩ් මරණ ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එන්නත්කරණයේ ඇති දුර්වලතාවයි. බොහෝ රටවල ජනතාව එන්නත් ලබා ගැනීමට දක්වන මැලිකමද ලෝක එන්නත්කරණය දුර්වල කිරීමට සමත්ව තිබෙනවා. මේ නිසා යුරෝපය තුල ලබන පෙබරවාරි වන විට කොවිඩ් මරණ ලක්ෂ 5ක් පමණ සිදුවේ හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ජර්මනියෙන් වැඩිම මරණ ඊයේ වාර්තා වුණා. සමහර යුරෝපීය රටවල් කඩිනමින් කොවිඩ් නීති ලිහිල් කිරීමද වසංගත තත්ත්වය යලි උග්‍ර වීමට බලපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ලූකන්ගේ පවසනවා. මෙරට ග්‍රාමීය සමාජ හා මානව සංවර්ධනය සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ සර්වෝදය නායක ආචාර්ය ඒටි ආරියරත්න මහතාගේ 90 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. आचार्य एटी आर्यरत्न महता एक दस नमसे तीस्यक वसरे नोवेंबर मस पस्वन दिन गाल्ल उनवट्टुन प्रदेशेदी उपत लबुआ मूलिक अध्यापने गाल्ल बोनिविस्टा हा महिंद विद्यालयं हेदैरु ए महता गुरु अभ्यास विद्यालयं गुरु पुहुनुय लबा गत्ता इन अनतुरुव कोलंब नालंदा विद्यालय गुरुवरयेकु लेस सियवृत्तिय जीवितय आरंभ कला සර්වෝදය නායක ඒටී ආර්යරත්න මහතා මෙරට ශ්‍රමදානය පදනම් කරගෙන සමාජ විප්ලවයක් ආරම්භ කළා. එහි මුල් පදනම දැමුවේ 1958 වසරේදීය. ඒ කුරුණෑගල කනතුඩාව ගම්මානයේ සිදු කළ ශ්‍රමදානයකිනුයි. ඊට එක් වූයේ නාලන්දා විද්‍යාලයේ එවකට සිටි සිසු දරුවන් සහ ඒටී ආර්යරත්න මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලයයි. ලොව විවිධ රාජ්‍ය නායකින් සංවිධාන හා ආයතන ප්‍රධානීන් මෙන්ම ආගමික නායකින් ඇතුළු සුවිශේෂී පුද්ගලයින්ගේ නොමද අවධානයට ලක් වූ ආචාර්ය ඒටී ආර්යරත්න මහතා ශ්‍රී ලංකා නාමය ලොවට ගෙන ගිය විශිෂ්ටයෙකු ලෙස රන් අකුරින් ලියවි තිබෙනවා. එසේම සාමාන්‍ය ජනතාවට දුකේදී හා සැපේදී එකට සිටින ජනතා නායකයෙකු ලෙසද එතුමන් දෙස් විදෙස් ජනතාවගේ නිරන්තර ගෞරවයට පත් වී තිබෙනවා. ඒටී ආරියරත්න මහතාගේ ජන්මදිනයට Voice of Asia මාධ්‍ය ජාලයෙන් උණුසුම් සුභපැතුම්. ආගමතර අන්‍යෝන්‍ය සහයෝගය රටක සාමයට ඉතාම වැදගත්. සාමකාමී රටක ඉතා ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ කතෝලික දේවස්ථානයක පියතුමෙකු සිය ආදරණීය මවට පින් පිණිස මහා සංඝරත්නයට දානය පිරිනමා තිබෙනවා. අප ජාත්‍යන්තර වාර්තාකරු ජනක පිටිකලයි මේ තොරතුරු අප වෙත ලබා දුන්නේ. මේ අද මෙහිදී සිදු වුණේ නිව්යෝක් නුවර සැටන් අයිලන්ඩ් කියන ගමේ පන්සලට
සටන් අයිලන්ඩ් ගමේ පල්ලියේ සේවය කරන පියතුමකු තම මෑණියන් වෙනුවෙන් දහවල් දානේ පූජා කිරීමයි. ඇමරිකාවේ වාසය කළද අප කිසිවෙකුට අමතක වෙලා නැහැ අපි ශ්‍රී ලාංකිකයන් බව. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙවර විට පුත්කලින් සිව් දිනක ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පීඩාවට පත් වී ඇති පවුල් සංඛ්‍යාව 1504ක්. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙවන විට ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඊයේ දින වන විට පුත්කල මරණ 4ක් වාර්තා වී තිබුණා. මෙවන විට පවුල් 1504කට අයත් පුත්කලින් 6034 දෙනෙකු පීඩාවට පත් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනීය ජලාශයේ වන්තරටු 6ක් විවෘත කර තිබෙනවා. අද පෙරවරු වන විට රාජාංගනීය ජලාශයේ ජල ප්‍රමාණය අක්කර අඩි 80400 30ක් ලෙස සටහන් වුණා. කලාවැවේද වන්දරටු දෙකක් මෙවන විට විවෘත කර තිබෙනවා. කලාවැවේ සමස්ත ජල ප්‍රමාණය අද උදැසන වන විට අක්කර අඩි 82000කට ආසන්න බැරි බවයි වාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ. අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නොරැලිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක එලෙස නායෑමේ විමසිලි මත මට්ටමේ පවතිනවා. අදත් බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සසු ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. සපකස්කන්ද තෙල් පිරිපහදු අසල මාර්ගයේ කසලගොඩක තිබූ ගමන් මල්ලෙන් සොයාගත් කාන්තා මලසිරුර සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. තවමත් මෙම කාන්තාව කවුදැයි හඳුනාගෙන නැති බවයි වාර්තා වන්නේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසලගොඩක තිබූ ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මලසිරුර සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මලසිරුර බහාලු ගමන් මල්ල පැදුරකින් ඔතා තිබෙන අයුරුද දක්නට ලැබුණා. වයස අවුරුදු 30-40 අතර විහේ පසුවන කාන්තාවකගේ සිරුරක් බෑගයක තිබී ඊයේ දින පොලිසිය විසින් සොයාගත්තේ ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමක් අනුවයි. අදාළ මලසිරුර දැඩි ලෙස නරක් වී තිබූ අතර දින කිහිපයකට පෙර ඇය මියගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ. මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්තල් දුව මහතා ප්‍රකාශ කළේ. ඊයේ වැලිසර ප්‍රදේශයේ සිදු වූ ජීප්‍රත අනතුරට සම්බන්ධ 16 හැවිරිදී පාසල් සිසුවා සහ ඔහුගේ පියා අද අධිකරණයට ඉදිරිපත් කළා. කොළඹ සිට මේගමුව දෙසට ධාවනය කරමින් තිබූ ජීප්‍රතයක් ඊයේ දින වැලිසර ප්‍රදේශයේදී තවත් වාහන හතරක ගැටී අනතුරක් සිදු වුණා. අනතුරටපත් ජීප්‍රතය පදවා තිබුණේ 16 හැවිරිදී සිසුවෙකු වන අතර ජීප්‍රතයේ ගැටුණු 51 හැවිරිදී යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මේවන විට බරපතල තත්ත්වයේ පසු වන අතර ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ජීප්‍රතය පැදවූ 16 හැවිරිදී පාසල් සිසුවා සහ ඔහුගේ පියා පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද දින මහභාගයේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළා. මේ අතර වාද්දුව මොල්ලිකුඩ ප්‍රදේශයේදී කැබ් රථයක් ඉන්ධන පිරවුම් හලකට ඇතුළු කිරීමට උත්සාහ කළ යතුරුපැදියක ගැටි තවත් අනතුරක් සිදු වුණා. එම අනතුර ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. රසායනික පොහොර නොමැතිකම හමුවේ විනාශයට පත් මිරිස් වගාවක් පිළිබඳ තොරතුරු හිඟුරක්කොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ අතර මෙවර මහ කන්නයට අවශ්‍ය වගා කටයුතු සඳහා පොළොන්නරුව කවුඩුල්ල ජලාශයේ ජලය නිකුත් කිරීම අද උදැසන සිදු කෙරුණා. මෙවර මහකන්නේ වගා කටයුතු සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කවුඩුළු ව්‍යාපාරයේ ජලය නිකුත් කිරීම අද සිදු කෙරුණා. අද උදැසන 8:20ට යෙදෙන සුබ මොහොතින් ජලය නිකුත් කිරීම සිදු කෙරුණා. බුද්ධං සරණං ගච්ඡාමි. විද්‍යා චරණ සම්පන්නෝ ලෝක විදු අනුත්තරෝ. මෙතර මෙදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවීන් අහස්තියෙන් මෙවර වගා කටයුතු සිදු කිරීමට සූදානම් වනවා. රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් හිඟුරක්කොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බටකොටුව ප්‍රදේශයේ මෙවර වගා කරනු ලැබූ මිරිස් වගාවකට හානි සිදු වී තිබුණේ මෙලෙසින්. මේ මිරිස් ගා හැදෙන්නේ නැහැ. මේක කොඩ වෙලා තියෙන මාත්‍යෝ. මේ තියෙන කොඩ වෙලා. මේකට තෙල් ගැහුවේ නැත්නම් ඉතින් මේ කොඩේ අරින්න බෑ. මේකේ ආදායම් ගන්න බැරි වුණොත් අපිට වාටික තමයි කොණ්ඩ වෙන්නේ. ඇයිද මේ තෙල් නැන්නේ? පොර නැන්නේ? මේ කෙල් කලා වෙලා තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ මේවට? මේ කොඩේ අරින්න බෑ කොම්බෝතොලි. ගහ උතට යනවා. වලදාවක් නැහැ. එළබෙන අයවැයේදී දුම් වැටියක මිල රුපියල් 5කින් වැඩි වෙන බව දුම්කොළ හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ළඟ ළඟ එන අයවැයත් සමගම දුම් වැටියේ මිල වැඩිවීම සිදු වෙනවා. ඒ සඳහා දුම්කොළ හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරියේ වශයෙන් අපි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. කුමක්ද කියනවා නම් දුම් වැටියක මිල නියම කිරීම සඳහා විද්‍යාත්මක සහ විනිවිද භාවයෙන් යුක්ත මිල සූත්‍රයක් අපි ඉදිරිපත් කළා. මුළු ලෝකයේම මිලියන 8ක් ජනතාව අකාලේ මිය යනවා මේ දුම් වැටිය නිසා. ලංකාවේ වසරකට 22000ක් දවසකට 60 දෙනෙක් අකාලේ මිය යනවා මේ දුම් වැටිය නිසා. මේ අයවැයෙන් පස්සේ දුම් වැටියක මිල ලබන අවුරුද්ද වෙනකොට රුපියල් 5කින් පමණ ඉහළ යනවා. අවුරුදු 4ක් 5ක් යනකොට රුපියල් 20කින් පමණ මේක දුම් වැටියක මිලක් ඉහළ යනවා. ඒ නිසා දුම් වැටි මිල දී ගැනීමේ හැකියාව අවම වෙනවා. දුම් උරණ පාරිභෝගිකයෝ අඩු වෙනවා. රටේ අකාලේ මිය යන මරණ සංඛ්‍යාව අඩු වෙනවා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පෙවසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම